සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පමාද මනුයුංචන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදංච මේධාවී දනං සෙට්ටං විරක්ඛති මා පමාද මනුයුංචේත මා කාමරති සන්තවං අප්පමත්තෝ ඉචායන්තෝ පප්පෝති විපුලං සුකංති. පින්වත්නි, පිළිවෙලින් පවත්වාගට එන ධම්මපද දේශනා මාලාවේ අද 20 වන දේශනාවයි දේශනා කරන්නේ. ඒ සඳහා මාතෘකා කරගන්නේ දෙන්නේ ධම්මපද පාළියේ අප්‍රමාද වර්ගයේ 7 වන දේශනාව. පමාද මනුයොඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා. අනුවන බාල ජනතාව ප්‍රමාදයේදී වාසය කරනවා. ඒ කියන්නේ පංචකාමයන්ගේ ඇලී ගැලී ධර්මයේ සොයන්නේ නැතුව වාසය කරනවා. අප්පමාදංච මේධා විදනං සෙට්ටං රක්කති. හැබැයි ප්‍රඥාවන්තයා මේධාපි අප්‍රමාදය ධනයක් වගේ රකින්නවා. මා පමාද මනුයුංජේත ප්‍රමාදයේදී වසන් දෙපා. මා කාමරති සන්තවං කාමරති ඇලී වසන්නත් එපා. අප්පමත්තෝ හි ජායන්තෝ අප්‍රමාදව ධ්‍යාන වඩන්නා වූ කෙනා පප්පෝති විපුලං සුඛං. ඒ උතුම් නිවන් සුවයට පත්වෙනවා කියන එකයි මේ උතුම් දේශනාවේ සරලම අර්ථය. මේ දේශනාවට අනුව අපි බලමු විස්තරය. සද්ධර්ම සාගරයේ ධම්මපදයට කළ අටකතාව. අප බුදුරජාණන් වහන්සේ වැඩවසන දවස සැවැත් නුවර නැකත් කළියත් තිබුණා. ඒ කළ එනුවර වැසි නූගත් අය ඔහු ඒ නැකත් කෙළියේ සියලු ඇඟපත ගොම තවරාගෙන අසභ්‍ය වචන කියමින් දෙමන් තුම්මන් හන්දිවල හතරමං හන්දි ගානේ කඩපිලක් ගානේ ගෙයක් දොරක් ගානේ ඇවිදිමින් කෙළි දොලෙන් කල් ගවනවා. එසේ වීර වටන වුන්සේ අසභ්‍ය වචන කිය කිය තැන තැන ඇවිදින ඔවුන්ට ලැජ්ජා මාත්‍රයක්වත් නැහැ. ඒ තරමට ඔවුන් විරිබිය රහිතව හැසිරෙනවා. ගෙවල්වල ඉන්න මිනිස්සු උන් කියනේ නොසරු බස් කියන අසභ්‍ය වචන අහන් ඉන්න බැරුව ඒ ගෙවල්වල ඩාවට පස්සේ අනිත් තමන් ළඟ තියෙන මිල මුදල් ටිකක් දීලා ඉක්මනට පිටත් කරලා යවනවා. අර ඒ වගේ අසංවර උත්සවයක් තමයි මේක මේ සැවැත් නුවරේදා මේ මෝඩ ජනතාව නැත්නම් බොහොම උගත්කමක් නැති අවබෝධයක් නැති පිරිස එකතු වෙලා අනුන්ට කරදර කරමින් තමයි මේ විදියට සතුටු වෙලා තියෙන්නේ. මේ දවස සැවැත්නුවර කෝටි 5ක් ආර්ය ශ්‍රාවකයෝ ආශ්‍රය කළා. ඔවුන් බුදුරජාණන් වහන්සේ මේ නැකත් කිලි පවතින කාලය තුළ භික්ෂු සංඝයා වහන්සේත් සමග විහාරේ වාසය කරන සේක්වායි දන්වා යවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සංඝරත්නය පාරට වැඩියොත් උන්වහන්සේලටත් ඔය විදිහ අපහසුතාවයට පත් වෙන්නව පිණ්ඩපාතේ වැඩියොත්. ඒ නිසා ඒ කෝටි 5ක් ආර්ය ශ්‍රාවකයෝ කිව්වා භාග්‍යවතුන් වහන්සේත් වැඩ ඉන්න මහා සංඝරත්නය වැඩ ඉන්න අපි කැඳවත් ආදී සකස් කරගෙන දැන් ක්‍රමයට විහාරයටම අරගෙන යනවා කියන. ඊදෙර විහාරයට මේ සතියේ නැකත් කෙලි තියෙන තාක් කැඳවත් ආදී අරගෙන ගියා. ඉතින් ඒ මිනිස්සුත් ඒ කියන්නේ ආර ශ්‍රාවකයොත් කොහෙවත් නොගිහින් ගෙවල් ඇතුළටම වෙලා හිටියා. නැකත් කෙලි අවසන් වුණේ 8 වෙනි දවසේ. ආර ශ්‍රාවකයෝ එක්ක බුදුපාම මහා සංඝරුවන නගරයට වැඩම කරවලා මහා දානයක් දුන්නා. දීල එකත් පස්සේ ඉඳගෙන ස්වාමීනි අපි මේ දවස් 7 ගත කළේ හරිම සිත් තැවුලෙන්. ඔවුන් කියන අසභ්‍ය වචන ඉවසන්න බෑ. ඒ තරමට එව දරුණුයි. නුවරක තබා ඇත පිටිසර ගමකවත් මෙබඳු වචන ඇත්තද යන සැක සහිතය. අසන්නන්ගේ කන් පැලී යන තරම්
ඒවා එහෙත් ඒවා කියන්නන්ටත් අසන්නන්ටත් ලැජ්ජාවක් නම් නොවුය. එහෙයිනි අපි මේ සද්දවස තුළ විහාරයේම වැඩ වෙසිත්වායි දන්වා එව්වේ. අපිත් ගෙන් පිටත කොතනකවත් නොගියමුයි කියෝ. කියන අපිත් භාග්‍යතුන් වහන්සේට ඔයා විහාරේ වැඩ ඉන්න කියලා අපි කවුරුවත් කොහෙවත් ගියේ නැපි ගෙදර හිටියා. දානේ අරන් ඉන්න විතරක් පිරිසක් වෙනම සංවිධානය වුණා. අනිත් හැමම ගෙවල් වල හිටියා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ කතාව අහලා නුවණ නැත්තන්ගේ වැඩ ඔය වගේ තමයි. කිසිවක් නූගත් අයට කරන්නට කියන්න බැරි නපුරක් නැති නිසා නුවණ නැති මිනිසා ඇස් තිබුණ දන් දෙක් වැනිය. ඔහුට කළ නොකළ යුතු දේ හොඳ නොහොඳ යුතු අයුතු කිසිවක් නොවැටහෙන්නේ. විලිබියක් ඔවුන්ට නැත්තේය. විලිබිය උපදින්නට නම් ආත්ම දමනයට හිත වූ බුද්ධ වචනය උගත යුතුය. නැත කොතරම් ශිල්ප ශාස්ත්‍රද ඉගෙන ගත්තත් විලිබිය ඇති වෙන්නේ නැහැ. දරදඬුය තිරිසන් සතුන් වගේ. යම්තරම් අපරාධයක් වේ නම් ඒ හැම වෙන්නේ බණදහම් නොඋගත් ඒට අනුව නොහැඩ ගැසුණු මිනිස්සුන් අතින්ය. එහෙනම් ධර්මයේ දන්නේ නැති නිසා තමයි ගොඩක් අපරාධ සිදු වෙන්නේ. බුදුදහම් දැනීමත් ශිල්ප ශාස්ත්‍ර දැනීමත් එකක් නොවේ. ඒ දෙකක්. කියන්නේ බාහිර ශාස්ත්‍ර ඉගෙන ගැනීම වෙනම එකක්, ධර්මයේ ශ්‍රද්ධාව ඉගෙන ගන්න එක වෙනත් දෙයක්. කියන්නේ අර ඉගෙන ගන්නේ විභාග පිණිසයි, කෙනෙක් ධර්මය ඉගෙන ගන්නේ නිවන පිණිසයි. ඒක අර්ථය ඒකෙත් පුළුවන් විභාග වලට ඉගෙන ගන්න. එතකොටත් ඉවරයි. එතකොට සර්පයාගේ අර වලිගෙන් ඇල්ලුව වගේ වෙනවා. ඒ නිසා ධර්මය ඉගෙන ගන්නත් ඕන නිවන පිණිස ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය වැඩෙන්න. ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නේ බණ පොත්පත් අපි කියවන්න ඕන. එතකොට මම මේක ඉගෙනගෙන විභාග ලියනවා, පාස් වෙනවා, එහෙම උපාධියක් ගන්නවා. ඒක නෙවෙයි. ඉතින් මේ කියන කතා බහ ඇහිලා භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනුවෙන් මෙන්න මේ වටිනා ගාථා දෙක දේශනා කළා. කලින් අපි තේරුම ඇහුවනේ මෝඩ ජනතාව ප්‍රමාදේම යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ පංචකාම සේවනේ අර වගේ සින්දු කීක නටනට කුණු හරුප කී කී නැවි මිනිස්සුන්ට කරදර කර කර ඉන්නවා. හැබැයි ප්‍රඥාවන්තයා ධනයක් රකින්න වගේ අප්‍රමාදේ රැක ගන්නවා. එසා භාග්‍යතුන් වහන්සේ අවවාදයක් කරනවා, ප්‍රමාද වෙන්න එපා. මා පමාද මනුයුංචේත මා කාමරති සන්තවං, පංචකාමරති ඇලි වසන්නත් එපා. අප්‍රමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං. අප්‍රමාදව සමතිපස්සනා කරන්න, ජායන්තෝ කියන්නේ භාවනා කරන්න කියන එකමයි. සමතේ සමත ධානාදී වඩන්ඩ විපස්සනා ඥාන දියුණු වෙන විදිහට භාවනා වඩන්ඩ මාර්ගඵල දක්වා. එතකොට මේ මාර්ගඵල කෙලවර ඒ විපුලං සුඛං කියන සැපේ තියෙන නිවන් සුවය. එතකොට අප්‍රමාදය කියන්නේ සිහිය නැති බව, අප්‍රමාදය කියන්නේ සතිමත් බවමයි. සිහියට දෙන තව නමක් තමයි අප්‍රමාදය. එතකොට ප්‍රඥාවන්ත ජනතාව අර කිව්ව සිහියෙන් යුක්තයි. ප්‍රඥාව නැති අය සිහිය නැහැ. දැන් පැහැදිලිව පේන මේ කතාවට අනුවත් ගොඩාක් හොඳ මිනිස් ඉඳලා තියෙනවා ඒ කාලේ. කෝටි 5ක් ඉඳලා තියෙනවා. ඒ අතර අර වගේ වැඩකට නැති, වැදගත්කමක් නැති මිනිස්සු ටිකුත් ඉඳලා තියෙනවා. ඉතින් ඒකේ ස්වභාවය තමයි අර වැදගත්කමක් නැති, ලැජ්ජ බයක් නැති මිනිස්සු දැක්කම වැදගත් මිනිස්සු හැංගෙනවා. එහෙම තමයි අද වුණත්. එළියට යන්නේ නැහැ. කවුරු හරි ගුණ වරුප කියනකොට අපි එළියට බැලව කියන්නේ නැහැ. අපිට ආනකොට අපි හිතන අනේ මේවා අහන්න හොඳ වචන නෙවෙයි, නොසරු වචන. ඒවා ඇහෙන්නේ නැති තැනකට එක්ක යනවා. අන්න ඒ වගේ ධර්මයේ දන්න ලැජ්ජපා ඇති වෙච්ච ශ්‍රාවකයෝ ටික ඒ නිසා බුදුරජාණන් වහන්සේට වඩින්න පාකෝ ගමට නගරෙට ඒ පිරිසත් එළියට ගියෙත් නැහැ. ඉතින් ඒ වගේ මෝඩ ජනතාව වාසය කරනකොට ලෝකේ දැන් නම් බහුලයි. දැන් ඕන තරම් ඉන්නෝ. දැන් පොඩි දෙයකටත් මිනිස්සු මරනවා. මේ දවස්වල උන්තරන් ඔය ප්‍රවෘත්තියෙන් බලනවා ඇති මේ ගිහි අය නම්. ඉතින් හැමදාම දවසට දෙකක් තුනක් අනිවාර්ය මේ නොවැරදීම තියෙනවා. කෑමකට අර ව්‍යංජන වගේ. يعني ප්‍රවෘත්ති නම් මිනීමරුමක් අනිවාර්ය. දැන් මම අද පොඩ්ඩක් බැලුවා මොකද දැනගන්න එපේ. පොඩි සිද්ධියක් ඒක අර ගෙදරටම පැනලා. සහස්පුර කියන නිවාස සංකීර්ණේ සහස්පුර කොළඹ තියෙන. ඉතින් ඒව අර ඔක්කොම එකරණ ඉන්නේ. ෆ්ලැට්ස් පොඩි පොඩි ගෙවල් තියෙනවා. ඒ අතර ඔය තුන් දෙනෙක් කඩු තුනක් අරගෙන ඇවිල්ලා, මූණු වහගෙන ඇවිල්ලා
ගෙදර නාන ගමන්ගට මනුස්සය ලිට ඇදල අරගෙන එතෙන්දිම ඔළුව දෙකට කපනවා. ඔළුවට ගැහුව පාර මේක දෙකට කැපිලා යනවා. බඩට ගැහුව බඩ දෙකට කැපිලා යනවා. කකුල් දෙක කපලා දාන. ඔච්චර තමයි කරන්න පුළුවන්. හරිනේද? දැන් මොකද්ද උනේ? ඒ ඒ මනුස්සය අහිංසකද අපි දන්නේ. එයාත් මොනවාරි කරලා ඇති. ගන් හුරුතල් කරපු කෙනෙක් නෙවෙයි වෙන්නේ ඇති. එයාත් ඉතින් මොනවාරි නරක වැඩක් කරලා. හැබැයි ප්‍රතිඵලය ආවේ කොහොමද? ඉතා දරුණු විදියට ආවේ. දැන් අපිට තේරෙනවා මේ මිනිස්සුත් එක්ක දැන් ජීවත් වෙන ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ඇඟ බේරගෙන ඉන්න ඕන. රණ්ඩු වලට පැටලෙන්න හොඳ නැහැ, බඩින්න යන්න හොඳ නැහැ කාටවත්. දැහැමින් සෙමින් පාඩුවේ පැත්තරලා ඉන්න එක තමයි දැන් තියෙන්නේ. හැමෝටම එහෙම වෙන්නේ නැහැ ඉතින්. තමන්ගේ චර්යාවේ හැටියට විපාක දෙන්නේ. ඒතකොට ඊට කලින් අරයා චණ්ඩි පාට දාලා හොඳට එයාලට අක්කු ගහලා දන්නේ නැහැ. ඒ කතාව දන්නේ නැහැ. අච්චරය දැක්කේ. ඉතින් දවන්ගේම නෝනා ඉස්සරහා කපලා දැම්මා. ඉතින් ඔක තමයි සසරේ ඇටි. සමනු සංසාරදී කවුරු හරි ওই විදිහට කපලා දාලා ඇති සතෙක් හරි ඒක විපාක වාරයක් අර අසත්පුරුෂයන් අතර සේවනය කරනකොට ඇසුරු කරනකොට හයි පහසුවෙන් ඒ විපාක දෙනවා. ඒ නිසා අපි සතුටු වෙන්න අපි ඉන්න ආරණ්‍ය සේනාසනේ අපි ඉන්න කැලේක ඉතින් කවුරුත් අපිව මරන්න එන්නේ නැහනේ. හිටපු ගමන් කියන එනවයි කියලා නමුත් එන්නේ නැහනේ. ඇත්තට එන්නේ නැහැ. මොකද නිවන් දකින්න කවුරුරි ආවම ගෙදරට කියන්නේ නැතුව ආවම මරන්න වගේ දඟලනවා. නමුත් ඉතින් ඒක තියෙනවනේ පිනක්. ආනුභාවයක් තියෙන දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් ඒ වගේ පුණ්‍ය භූමියක ඉන්නකොට අර වගේ විපත් වීමේ ප්‍රවණතාවය අඩුයි. නමුත් අර වගේ ගෙවල් ලස්සේ ඉන්නකොට සමාජයේ ඉන්නකොට ඕන වෙලාවක මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ස්වභාවය එදා ඔය සැවැත් නුවර කියන ඉතා දියුණු නගරේ පවා ග්‍රාම්‍ය ධර්ම වශයෙන් කියන ඔය විහිළු තහළු කරන එක, ගුණහරප කියන එක, නටන එක, ගොම ඇගේ ගාගෙන දුවන එක, දැන් නම් ඔය තියෙන අර පාට වලින් තමයි දැන් ගහන්නේ. ඉන්දියාවේ තියෙන දීපවාලි හරි මට මතක නැහැ ඒක මොකක් හරි දීපවාලි. ඒකෙදි ගහන්නේ පාට දැන් ගහන්නේ. ඉස්සර මඩ ගොම ගාගෙන නටනවා. හැබැයි මේකට මේ ආර්ය ශ්‍රාවක කැමති නැහැ. සෝවාන් ආදී ආර්ය ශ්‍රාවක ගිහියයි කැමති නැහැ. ඉතින් ඇවිල්ලා අර ගෙවල් වලට එනවා සල්ලි එකතු කරන්න ඉක්මන දීලා යවනවා. බලන්නවත් කැමති නැහැ. ඒක නිසා මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නුවේ අර ආර්ය ශ්‍රාවකයාගේ තියෙන වටිනකම. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න අපි මොකද්ද කරන්න ඕන කියන එක. ප්‍රමාද වෙන එක නෙවෙයි වැඩේ. ප්‍රමාද වෙන කෙනා කාමරති සන්තවේ හොයනවා. මොනවා කාමරති සන්තවේ? රූප, සද්ද, ගන්ධ, රස, පහස හොයනවා. යා පහම හොයනවා. මේකට කියනවා පංච කාම, කාම වස්සු කියලා. ඔකට දැන් ඒක විඳින්න නම් ස්වාමි භාර්යාවෝ, දූ දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන ආදී ඔය ගොඩාක් වපසරියක් හදා ගන්න ඕන. දැන් ඇස් දෙක පිනවන්න බලන්න ගෙදර තියෙන උපකරණ ටික මොනවද කියලා. ටීවී එකක් ගන්න ඕයි පැයි. ඒක ඉස්සර අපිට මතකයි බැටරියෙන් බැලුවේ කළු සුදු. එච්චර පින වෙන්නේ නැහැ මොකෝ අර ගෑනු මිනිස්සුන්ගේ පාට පේන්නේ. ඊට පස්සේ ටිකක් කලනකොට පාට මේ කණ්ණාඩියක් හයි කරාකොට පොඩි වීදුරුවක් ඉස්සරහින්. කියන්නේ ඇත්ත පාට නෙවෙයි පාට හතරයි තියෙන්නේ. මේ හතර තමයි කොයි වෙලාවෙත් පේන්නේ. අපි ඉතින් සතුටු වෙනවා මේක දැන් පාට ගාලා ගත්තයි කියලා. පස්සේ තවත් කල් අපි දිනු වෙනකොට අපිට පාට පාට ටීවී එකකුත් ආවා. අර වගේම පෙට්ටියක් තමයි ඒකත්. හැබැයි ඒක පාට ආවා. ඊළඟට විදුලිය ලැබුණා. ඊළඟට ළඟ තියෙනවා ලං මේ මේ මෑතකාව LED LCD කියලා අර මේ ප්ලැට්ෆෝම් මේ ගොඩක් ගොඩක් පැතලි නෝ පසුබිමක හොඳට පේනවා. ඕන පැත්තකට පේනවා. නැත්නම් ටීවී එක හරවන්න ඕනේ හැම පැත්තට. ගමේමයි බලන්න ඕනේ ඉස්සර. දන්නවද දන්නේ? ගමේම එක තුන ටීවී එක තියෙනවා. ඒතර එක පැත්තකට විතරයි පේන්නේ. එක්ක ඔක්කොම එක පැත්තට එන්න ඕනේ නැත්නම් වටේට හරවන්න බෑනේ කරන්නේ. නමුත් දිනුනේ කොච්චරද කිව්වොත් අර අඟල් ගණන් වලින් ලොකුවට දැන් තියෙනවා. සමහරට මිනිස්සයා ඒ ගන්නට පේ. මොකටද මේ ඇස පිනවනවා? ඇස පිනවනවා වෙන මොකද කරන්නේ? ඊළඟට දැන් අර දුරකතන තිබුණ අන්න එකක් ගන්නකො 990 ගණන් වල තිබුණ ගැටලු භාගයක්. ඔය ලොකු එකක්. සෙල්ටෙල් එකක් තියෙගොම් මුදුම නම්බුවක් මුදලාලි කෙනෙක්ට තමයි ඉංගා තියෙන්නේ. නැත්නම් අපි ටෙලිෆෝන් කෝල් එකක් අපි කාට ගන්නේ? අරන් නැහැ ඇත්තටම. කොහෙටවත් ගන්න අනිත් අය අපි අපේ යාළුවන් ටෙලිෆෝන් නැහැනේ. ඉතින් හදිසියයි හමුදාවේ වැඩ කරපු නිසා අපේ බාප්පල. ඉතින් එයාලට කතා කරන්න උනොත් විතරක් අර කාසි දදා අර තියෙන නගරේ පෙට්ටියක් එකට ගින් කතා කරනවා. කාසිය දාලා කතා කරන ගමන් තව කාසියක් දානවා. නැත්තම් නවතිනවා. කාසිය පිටින් දැන් වැඩේ ගියේ. ඉතින් ඒක එච්චරම දේවල් කරන්න බෑ එකෙන් මුකුත්.
සමහට ඔය ලෑන්ඩ් ෆෝන් තිබුණා නම් දුර්ලභ හරි කාගේ හරි ගෑනු ළමෙක් ගෙදරට එහෙට කෝල් කරලා බයින් එකක් වගේ වැඩක් කරන්න පුළුවන්. එච්චර වෙන මොකුත් කරන්න බෑ. ඒ වගේ පොඩි පොඩි ආශ්වාසන අපි ගත්තේ. පස්සේ පස්සේ උනේ අපිට මතක නැහැ පැවිදි වෙනකොටවත් තිබුණේ නැහැ මට මතක හිටියද දුරකතන කියන ඒවා. ඊට පස්සේ ඇවිල්ලා තිබුණා චූටි චූටි අර පොඩි දුරකතනාව. ඒවයි මූණ බලන් කතා කරන්න ඉස්සර බෑ. කටහඬ විතර ඇහෙන්නේ. ඒත් බර ගාණක් කැපෙනවා විනාඩියට. ඒ නිසා හුරුතල් වෙන්න බෑ ඒකේ. විනාඩියෙන් පණිවිඩය කිව්වා ආර්ථික සිද්ධ කරගත්ත වැහුවා. ඊට පස්සේ තාක්ෂණය දිනු වෙන්න වෙන ටික ටික ලොකු වුණානේ. ලොකු වෙලා ලොකු වෙලා ස්මාර්ට් ෆෝන් කියන එක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේකේ බලන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ තියෙන. ඕනම දෙයක් බලා ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ බලන්න පුළුවන් අහන්නත් පුළුවන්. ඒතර S දෙකත් පින වෙනවා මේන් එක කතේ තියෙනවා නම් කන් දෙකත් පින වෙනවා. ඕක එලියට හෙනවා නම් කරන්ට් කෑලි දෙකකුත් ගහ ගන්න පුළුවන්. එතකොට මිනිස්සු ඔලුව වනවන යනවා මිනිස්සු දන්නේ මොන වෙලාවද කියලා. එයා වෙනම ලෝකෙ එනවා. ඒක පහුගිය කාලේ ගෑනු ළමයි දෙන්නේ කෝච්චියට අහුණා. ඒ අහුවෙන්නේ හේතුව හෝන් එකවත් ඇහිලා නැහැ. කෝච්චිය ළඟ ළඟ එනවා හෝන් එක ඇහිලා නැහැ. මොකෝ අර දෙක කනේ. කනේ ගහගෙන. ඉතින් ඒ තමයි ආයි ආශාදේ. දැන් මේක බණ ඇහුව නෙවෙයිනේ. බණ අහන්නේ. බණ අහන අයත් ඉන්නවා. දන්නේ නැති උනා. නමුත් අඩුයි. ගොඩක් අය අහන්නේ තමන්ට කැපෙන ගීතයක්. තමන් කැමති ගීත ස්වර තමයි අහන්නේ මේකේ. ඉතින් මං කිව්වේ ඒක රූප ඕන තරම් කැමති කැමති රූප බලලා ආය ආශ්වාද ගන්න. දැන් මේව වස්තු මොනවද? කාම වස්තු. දැන් මේ දුරකතනයක් කියන හරි මිලයි. දැන් මේ වෙනි දුරකතන ලක්ෂ ගණන් වෙනවා. දැන් 175,000 තියෙනවා. සමහර ඇපල් කියන දුරකතන 1,02,000ට වඩා වැඩි ඒවා තියෙනවා. ඇයි මිල වැඩි වෙලා තියෙන්නේ? ආශ්වාද වැඩි නිසා. ඉල්ලුම වැඩි නිසා. වෛරස් යන්නේ නැහැ කියලා ඉතින් ඒකේ ගැරන්ටි ඇපල් සමාගමේ තියෙනවා. ඒ වගේ අර ගොඩාක් ආරක්ෂිත මේ ක්‍රමවේදයක් තමයි ඇපල් කියලා කියන්නේ. ඒ නිසා ඇපල් මිලයි. ඇපල් නිකන් ඇපල් ගෙඩියත් මිලයි කොහොමත්. ඒ වගේ තමයි ඇපල් වලින් හදපු දුරකතනත් මිලයි, ලැප්ටොප් අර වගේවත් ඒ කම්පියුටර්ස් මිල ඔක්කොම මිලයි. දැන් මේ මිල කොහොම හරි ගෙවලානේ ණය වෙලා වාරික දාගෙන හරි ගන්නවද? ගන්න. මොකද මේ කතේ තියෙනම් අම්මා තාත්තා නැතත් කමක් නැහැ. නෝණ ගෙදර නැතත් කමක් නැහැ. මහත්යාව නැතත් කමක් නැහැ. මොකෝ කිසි පාළුවක් මේකේ ආශ්වාද සොයන ඕන තරම් මෙවලම් මේකේ ඇතුලේ තියෙනවා. ඔව් අපිට ඒවා භාගත කර ගන්න පුළුවන්. ඇප්ස් කියලා කියන්නේ ඒවට. ඉතින් ඒවයින් චිත්‍රපටි බලන්න පුළුවන්. තව යාත් එක කතා කර කර ඉන්න පුළුවන්. දුරින් නැත් එක මූණ බලන් කතා කර කර ඉන්න පුළුවන්. එතකොට මේ මිනිස්සුන්ට මේ සංසාර දුක තේරෙන්නේ නැහැ වෙලාවට. ඇයි? කා වෙලා වෙනවද දැනෙන්නේ? දවසමදි මේ වැටික් කරගන්න. ඒ තරම් වැඩ තියෙන මේක ඇතුලේ. ඉතින් ඒ නිසා මේවට තමයි කියන්නේ ඔන්න කාම වස්තු. දැන් ඉස්සර මම එක කිව්වේ මුලින්ම කියන් ආවේකනේ. ඒ කාලේ එච්චර බරට ඔක තිබුණේ නෑ. ඒක නිසා අපි කල්ලි ගැහුවා, ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. ඒව ගහන්න වෙලාවක් නෑ. එල්ලේ ගහද්දි මේක බල බල දුවන්නේ. ගිහිල්ලා වැටෙනවා මුණින් අතට. ඇයි ඉතින් මේ නියරේ හැප්පෙනෝනේ. දැන් නියරෙන් පණින්න නම් සිහින් යන්න එපා. එහෙම නෑ. ඒ කියන්නේ මේ සෙල්ලම් කරන්න එළියට ගියත් අතේ තියෙන්නේ මේක. ඉතින් පාර යන්නේ මේක බල බල. කොයි වෙලාවක හරි කොහේ හරි හැප්පිලා අනිවාර්යෙන් වැටෙනවා. අනතුරක් වෙන්න පුළුවන්. දෙසයි ඒ තරමට ඇබ්බැහි වෙනවා හිත. මොනටද ඇබ්බැහිලාදී? කාමට, කාමයට. කාමරතිකෝම වැරදියට එක දෙයක් විතරක් නෙවෙයි. ඇස පිනවන්න තිය රූප බලන්න ආසයි, කන් දෙක පිනවන්න ආසයි. ඒ කම් පිනවන්න අවශ්‍ය දේවල් ගන්නවා. ණය වෙලා හරි ගන්නවා. සෙටප් එකක්, ඔය හොඳ සවුන්ඩ් සෙට් සිස්ටම් එකක් හයි කරගන්න. මොකටද? මගේ කන් දෙක හොඳට පිනවෙන්න අවශ්‍ය නිසා. ඊළඟ සුවඳ. සුවඳ විලවුන්, පුයර වර්ග, හොඳ සුවඳ සබන් නේද? සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි නේද? ඒව ගානවා. මොකද ගාන්නේ? දැන් පිරිමි කෙනාගේ ගඳ නැති වෙලා ගෑනු කෙනාට සුවඳ දැනෙන්න ඕන. ගෙදරින් ඉන්නවනะ. ගෙදරින් ඉන්න ගෑනු කෙනාගේ ගඳක් තියෙන නැගේ. ඒක නැති වෙලා මොකද එන්නේ? සබන් සුවඳ එන්නේ. ගෑනු කෙනා සුවඳ නැහැ. සබන් කැටේ සුවඳ නිසා ගාපු කෙනත් සුවඳයි. අන්න එතකොට ඒක කාමයක්. ඒ සුවඳ කියන්නේත් කාමයක් නේද? රස කාමය. තමන් කටට රසට ලුණු ඇඹුල් සහිතව කන්න ඕනේ. කන්න මොකද කරන්නේ? මහන්සි වෙලා ධනෙ හොයනෝ. මොකට කියන්නේ මිනිස්සු ධනෙ හොයන්නේ? ඔක්කොම කරන්නේ කන්න. ඔව්, ඒ කන එක හොඳට තියෙන්න ඕන. හරිද? හරියට මේ කෑම හදාගන්න බැරුණොත් කසාදෙත් කැඩෙන අවස්ථාවක් තියෙනවා. මොකද කසාදයක් බැන්දේ හොඳට කන්නනේ. එහෙමනේ කියන්නේ. එතන ලුණු ටික දාලා හරියට මදුවේ නැතු වුණොත් මනමාලෙ ගෙදර යන්න සිද්ධ වෙන. ඒ නිසා හොඳට ඒවා එක එක වර්ගයේ කෑම වල. දැන් හැමදාම එකම කෑමද කන්නේ? නෑ නෑ, මෙනු වෙනස් කරනවා. දැන් අයියේ කෑවා ඒවා අද කන්න බෑ. මොකෝ? ඒක ඊයේ කෑවනේ.
නිසා දිවට අලුත් රසයක් ඕනේ කියලා හොයනවා. ඉතින් කවදාවත් කහපු නැති කෑමක රස දිව දන්නවද? දිව දන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. ඒක හොයලා මේ රටේ නැත්නම් පිට රට කෑමක් හරි ගමන් නැගෙනලා කාලම බලන්න ඕනේ කොච්චර රසද කියලා. ෆොටෝ එක බලලා රස විඳින්න බෑනේ. කඩේ ෆොටෝ දාලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. දැක්කම ආසිතනවා. සුවඳවත් රසවත් දැනෙන්නේ නෑ. මම නෑ අන්න ඒකත් විශේෂයෙන්ම කාමයක්. අන්තිම එක ඒක ටිකක් දරුණු කාමයක්. ඒකට කියනවා ආස්වාදේ නැත්නම් මේ ස්පර්ශය. ආස්වාදේ ස්පර්ශය. කයට ස්පර්ශය. ඉතින් මේ ස්පර්ශය කොහොම නිකන් අර ඇඳක සැතපීම ඒ වගේවත් කියනවා. නමුත් මෙතන කියන්නේ ස්ත්‍රී පුරුෂ කාමයේ. ස්ත්‍රියක් පුරුෂයෙක් සමග එකතු වෙලා ලබන මේ වින්දනයට කියනවා ලෝකාස්වාද රතියයි කියලා. සමහර නිවනට වඩා මේක සැපයි කියලා සමහර මිනිස්සුන්ට හිතෙනවා. ඒක නිසා තමයි කොච්චර ප්‍රශ්න තිබුණත් නිවන් මඟ පැත්තකට දාලා මේ කාමයන්ම සොයමින් වාසය කරන්නේ. ඉතින් ඒක සෑහීමක් නෑ අද වගේ කාලෙක. දැන් කාල විපත්ති නිසා කසාද බඳිනවයි කියන එක සෙල්ලමක්. දැන් මට ඊයේතර තරුණෙක් හම්බෙලා කෝ යන ගමන් එයා ඉන්න පැත්තේ මුහුදු වෙරළක් තියෙකුවා. අවුරුදු 12 13 14 ගෑනු ළමයි පවා එනවලු බීච් එකට රැල්ල පා ගන්න. පොත් මිටිය අතියෙන් අරන් තව පොඩි චූටි කොල්ලෙකුත් අල්ලගෙන කෙට්ටු කෙට් කෙට්ටුම කෙට්ටු කොල්ලෙක් කෝටු කිතයියෙක් අල්ලගෙන එනවා. මොකෝ ඒ වාසර ගැලපෙන්නත් ගිහිල්ලා රැල්ල පාගලා නිකන් ඉන්නේ. තව මොනවද තියෙනවලු ඒවට රින්ගනවලු. ඉතින් අහන්නේ ආවෙන්නාද දැන් මොකද්ද විශ්වාසය? ගෑනු ළමයින්ගේ විශ්වාසය කුමක්ද? පිරිසුදුකමක් කියලා එක ඉස්සරහට 2025 පහෙන් පස්සේ වගේ දැන් අපිට හිතන්න අමාරුයි. හොයන්න බෑ. අදක දැන් ඉන්න කොල්ලෝ හොයන්නේ නැහැ. මොකද උන් දන්නවා අපි කරපු වැඩේ අනිත්‍යත් කරලා තියෙනවා ඇති. ඒ නිසා මේක කිසි ලැජ්ජා බයක් නැතුව අර සත්තු වගේ ජීවත් වෙන්න තමයි දැන් අනාගතේ මේ પરම්පරාව ලෑස්ති වෙන්නේ. ඒක නිසා තමයි කළුතරදී අර පැන්නෙත්. අහන්න නැතිනේ තට්ටු තුනකින් බිමට පැන්නා. ඔව් පැන්නා. තල්ලු කරන්නේ පැන්නා. ඒ පණින්න හේතුනේ මොකද? තමන්ගේ අසංවර සීලී පැවැත්ම. දැන් තව කෙනෙක් බලෙන් තල්ලු කරන් ගියේ නෑනේ. යනකොට තේරෙන්න මේ යන්නේ මොකටේ? බොන්න යන්න. කෙල්ලෙක් බොනෝ කියන්නේ අවුරුද්දාසයක. බීලා නටලා තියෙනවා ඇඳුනුත් ගලවගෙන. නටලා තරහ ගියු පාර ගිහිල්ලා පැන්න ජනෙලෙන් බිමට. ඇඳුනුන් නැතුව මැරුණා. මහන්න කවුරුත් නැහැ. සිහිය නැහැ. දැන් හොඳ නරක තේරුම් ගන්න සිහිය තියෙන්නේ බෑ. සිහිය නැහැනේ. ඇයි? සුරාවෙන් මත් වෙලා. අර මිනිස්සු ආස්වාද ගන්න කියලා ගියා හොයින් දාඩිය දැම්මා. ඇයි? මේක පැන්නේ නැත්තම් අහුවෙන්නේ නැහැ. පෑන්න නිසා හොටෙල් කාර්යයත් අමාරුයි. ඈ එක්ක ගිහිපු වුණොත් අමාරුයි. ඒ හිටපු තාරහාදයක් ඔක්කොම දැන් හිරේ. අමාරු වෙట్లా. මොකද මොකද හේතුව? තමන්ට සීමාව ඉක්මවා මේ ආස්වාද වැඩි, සම්බන්ධකම් වැඩි, අලුත් අය අඳුන ගන්න ක්‍රමවේද වැඩි දැන්. කියන්නේ ඉස්සර වගේ අර පාසල් ප්‍රේමය, කුළුඳුල් ප්‍රේමය කතා දැන් නැහැ. සත්‍ය ප්‍රේම ඒව නැහැ. ඒ කියන්නේ ඔය සුවඳ පිටුවල ලියලා තමයි ඉස්සර දුන්නේ. ඒව ලියන්නවත් වෙලාවක් දැන් නැහැ. මොකද කාට ලියන්නද හිතා ගන්න බෑ. ගොඩක් ඉන්නෝනේ. 10ක් විතර මතකද නැවෙන එතකොට නේ. ඒ ආස්වාද බහුලයි දැන්. ඒ ආස්වාද බහුල වෙන්න වෙන්න මේක මේ උමතු වෙනවා හිත. يعني සීමාවක් නැහැ. කවුද ඇසුරු කරන්න කියලා හිතා ගන්න බෑ. ඉතින් මේ පීඩණයටපත් වෙලා ඉන්නවා කියලා අපිට ආරංචි වෙනවා. තරුණ පරම්පරාව දැන් ඉන්නයි. ඉතින් එයා ගැන අපිට කරන්න දෙයක් නැහැ. මොකද මම මේ ළමයට ගෝ අපි පාසල් යන කාලේ නම් මෙන්න මෙහෙමයි. අපි ගෑනු ළමයෙක් දැක්කේ බස් නැවතුම් පොළේදී ඉතර ඒත් හරි බයෙන් තමයි බැලුවේ. මොකද කොයි වෙලාවෙ සරෙප්පුවෙන් ගහයිද දන්නේ නැහැ. වැඩිය බලන්න ගියවන්නේ අපි. දැන් නම් බලන්න නැත්තම් ගහනවා. බලෙන් හරි බලපන් කියනවා. ඒ නිසා අර ගෑනු ළමයින්ගේ තියෙන ලැජ්ජාවත් නැති වෙලා තියෙනවා. පිරිමි ළමයින්ගේ තියෙන අර බයගතියත් නැති වෙලා තියෙනවා. ඉතින් සමහරවිට ස්වාමීන් වහන්සේ ඉස්සරහා සීට් එක යනවා, පිටිපස් සීට් එකේ පෙම් කලිමින් යනවා. ඉතින් එහෙම ගිහිල්ලා මම සාපයක් කරා එදා මේ පහුගිය දවසක. මොකද මගේ පිටිපස්සේ මොකටද ආදරේ කරේ කියලා මම පොඩ්ඩක් බැලුවා. වැඩි වෙලා ගියේ නැහැ. කොල්ලට තරහා ගිහලා දමල ගහලා ගියා. මොන හරි ආවේශයක් වුණා. ඔව් ගැහුව එකක් පැන්නා බස් එකේ බිමට. ඉතින් දුකසේ ඒක තැන නොතන බලන්න එපා. දැන් කවුද මෙතන ඉන්නේ? නේ? පූජ්‍යපක්ෂය කෙනෙක් ඉස්සරහා ඉන්නෝනේ. එතකොට අපි අර ආවේග පාලනය කරගන්න පුළුවන්කම නේද? සත්තුව කියන්නේ සත්තුන්ට එහෙම ගණන් නැන්නේ පාරේද කියලා දැනන්නේ නැහැ. මිනිස්සු බලන් හිටියා ප්‍රශ්නයක් නැහැ. හූ කිව්වත් උන් ගණන් ගන්නෑ. මිනිස්සුත් එහෙම වුණොත් එහෙම නැහැ. මිනිස්සුන්ට ලැජ්ජ බය තියෙනවා.
නමුත් එන්න එන්න දැන් අර කතන්දරෙක් ඔය මිනිස්සු මරණ හැටියනොත් තේරෙන්නේ නම් එන්න එන්න විපත්තියට තමයි අපි වැටෙන්නේ දැන්. විපත්ති කාලෙට මේ යන්නේ. ඒ නිසා මේ පින් කරන්න පුළුවන් තරම් පින් කරලා තමයි රැකෙන්න. මනුස්ස ලෝකෙට එන්න නම් හිතන්නවත් එපා දැම්ම. මේකෙන් ගියොත් ගැලවිලා දිව්‍ය ලෝකෙ සුගතියක රැඳෙන්න ඕනේ අනිවාර්ය. එහෙම නොවුනොත් නම් ආයි වැටෙන්නේ හොඳ ලෝකෙකට නෙවෙයි, මනුස්ස ලෝකෙ ගැන හොඳ තැනක් නෙවෙයි, අනාගතේ ජීවත් වෙන්න හොඳ තැන හොඳ දැනුත් හොඳ නේ. දැන් දැනුත් ඉතින් කරන්න දෙයක් නැහැ, ඉන්න එපැයි මැරෙන්නේ. කවුරු හරි කඩුවකින් කපනවා ඉතින් ඉන්නවා, කඩුව වලින්ම නේ කපන්නේ නේද? ඒ නිසා ඒ තරම් භයානකයි. ඒ නිසා මේ සංසාර බය හොඳට දැනෙනවා. දැනෙනවා නුවණින් සීකරන කෙනෙක් හිටියොත් හොඳට දැනෙනවා. මේ මෙච්චර මිනිස්සු මැරෙනවා, වසංගතයනවා ඒත් මැරෙනවා. වසංගත නැත්තම් උන් මරා ගන්නවා, මුකුත් වසංගතයක් නැත්තම් මරා ගන්නවා. ඉතින් මේ විදිහට මනුස්සයා පිරිහිලා යනවා මේ කාම සේවනේ අධික වීම. ඇයි? රූප හොයන සීමාවක් නැහැ, සද්ද හොයන සීමාවක් නැහැ, ගඳ රස පහස ගැන කිසිම සීමාවක් නැහැ. ඔය පංචකාමයේම සීමා නැහැ. ඉතින් ඒවට අරගත් උපකරණ ටික ඒවා කොහොම හරි ගන්නවා ණය වෙලා. සමහරට ගන්න බැරි නම් හොරකම් කරලා හරි ගන්න. දැන් මේ වගේ ඒවා හොරකම් කරනවා. වැරදිලාවත් කොහෙද තියලා ගියොත් අමතක කළා ඉතුරු වෙන්නේ නැහැ, කෑල්ලක් ගන්න. දැන් ඔය කොළඹට කිට්ටු වෙනකොට, බස්වල යනකොට, ඒ තදබදේ වැඩි වෙනකොට මේ මිනිස්සු පිරිසක් ඉන්නවා මේ දුරකථන ඇදලා ගන්නවා. සාක්කුවේ තියෙන එක වෙන්න පුළුවන්, අත දැම්ම ගත්ත දිව්වා හොයන්න බෑ. ගිහිල්ලා පැය භාගෙන් කෑලි ගලවනවා. ඒ කියන්නේ මේක හොයන්න පුළුවන් නැත්තම් මේකේ තියෙන යම් ක්‍රමවේදයක් හොයන්න පුළුවන්. හැබැයි ඒ හොයන්න බැරි වෙන්න කෑලි එකින් එක ගලවල විකුණන්නේ. ආන්න බලන්න. එතකොට හිතා ගන්න කොච්චර කාමයන් කෙරේ නොසන්සිඳීමක් මිනිසුන්ට තියෙනවා. තමන්ගේ ටෙලිෆෝන් එකව පරිස්සම් කරලා බස් එක අරගෙන බයයි දැන්. ඒක නිසා පුළුවන් තරම් අස්සකට දාගෙන ඕන යන්න. පේන දෙනකට දාගෙන යන්න ඕන. ඒ වගේ තියෙන මොකද මේ වටිනාකම් වැඩි වෙන්න වැඩි වෙන්න ආස්වාදි වැඩි. ආස්වාදේ වැඩි වෙනකොට ආසාවත් වැඩි වෙනවා. තමන්ට නැත්තම් අනුංගයක් හරි ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක තමයි ඔන්න කිව්ව කතාව. එහෙනම් මේ කාමරති සන්තවේ දෙන්න ගියොත් නිවන් දකින්න වෙන්නේ නැහැ. අදට කාමයන් ප්‍රතික්ෂේප කරාද භාග්‍යතුන් වහන්සේ? නෑ, ධාර්මික කාමයේ හරි කැපයි. උන්වහන්සේ වදාලා ධාර්මික අමුදරු පෝෂණය. දැන් එහෙම ගත්තම අපේ රටේ නම් දැන් තියෙන සුද්ධගිනී තියෙන්නේ. ඒ සුද්ධයි නීති අනුව විවාහ වෙන්න පුළුවන් වෙන්නේ එක පිරිමියෙක් එක ගෑනු කෙනෙක් එක විතරයි නේද? එහෙම තමයි මං අහලා තියෙන්නේ. නමුත් ඉන්දියාවේ අතීති නම්ම එහෙම නීතියක් නැහැ. ස්ත්‍රීන්ට නම් මං හිතන්නේ ධර්මතාවයක් තිබුණා එක පුරුෂයෙක් කරා යා යුතුයි කියන. නමුත් පුරුෂයන්ට එහෙම ධර්මතාවයක් තිබිලා නැහැ. දැන් සක්දේව රජව සිටින එතුමත් හතර දෙනෙක් ඉඳලා තියෙනවා ගෙදර. ඔව්. ඒ කියන්නේ මේ දැන් වගේ අර අසංවර සීලින ඕනලා නෙවෙයි ඔය කියන්නේ හොඳේ. අර හොඳ හැදියාවක් තිබිච්ච කුලකාන්තාව. ඒ කියන්නේ අක්කල නංගිල සහෝදරිය වගේ එකට ඉන්න පුළුවන් වෙන්න ඕන. ගෙදර නැත්තම් කොහොම හතර දෙනෙක් එක ඉන්නේ? ගේ බිත්‍රිය කඩලා දායි නැත්තම්. ඒත් යනතරහට දැන් තියෙන ප්‍රශ්නත් තිබෙනවා. දැන් අයට එහෙම ඉන්න බෑ. දැන් පැවිදි වෙලාවත් ඉන්න අමාරුයිනේ. දැන් කතා බඳින එක වෙන පැත්තනේ. පැවිදි වෙලා එක තැන ඉන්නකොට පවා නුරුස්සනවා. අරක එහෙම නෙවෙයි. දැන් හොඳම කතාව එකනේ. සුධර්මාව, සුජාතාව, නන්දා, චිත්‍රා. ඒ හැමෝම සමගියෙන් ගෙදර වැඩ බෙදා හදාගෙන කරගෙන ස්වාමියාට සලකගෙන ළමයි තදාගෙන. මන්ද ළමයි ගැන නම් නැහැ පොතේ. ඒ හිටියා 4යි 8යි 16යි ආදී වශයෙන්. ඉතින් ඒක අධාර්මික නැහැ. ඒක කැපයි. මොකද ඒ මනුස්සයට පාලනය කරන්න පුළුවන් නම් එයා ඒක කරාට කමක් නැහැ කියලා ඉන්දියාවේ ක්‍රමේ. මෙහෙ නැහැ. හොඳ ඉතින් මාව හොයන් ඒ මේ CID එකේ මම මෙහෙම කියලා තියෙන්නේ. දැන් ලංකාවේම කරන්න බෑ. ලංකාවෙත් කරනවා. නැත්තේ නෑ. ඔ මුස්ලිම් අය කරනවා, සිංහල අයත් කරනවා. නැත්තේ නෑ, කරනවා. හැබැයි කරන්නේ කොහොමද? හොරාට. ගෙවල් දෙකක් ගන්න වෙනවා. එක ගෙදර තියන්න බෑ. ඒ කියන්නේ එයාට සල්ලි වැඩිනේ. දැන් මේ පිරිමේට සල්ලි වැඩි නම් එයාට පුළුවන් තව ගෙවල් දෙක තුනක් කරන් දාලා ගෑනු තුන් හතර දෙනෙක් කරන් දාන්න. ඒ කියන්නේ එයාට තියෙන විසිට් කරන්න සතියෙන් සතියට යනවා. නුවරින් ඕන කෙනෙක් ගත්තොත් නුවර ගිහින් ඉන්න සතිය. අයි කොළඹ නෝන බලන්න කොළඹ එනවා. එහෙම තමයි තියෙන්නේ. එක පැත්තේ තියන්නේ බෝම්බ දෙකනේ. එක පළාතේ තිබුත් ඔක ඇවිලෙනව අනිවාර්යෙන්. ඊට පස්සේ ඔක්කොම එලි වෙනවා. ඒ නිසා අර පයින් යන්න බැරි තරම් දුරින් ඕන තියන්න. තියන් මම කියනව නෙවෙයි, තියෙන බව ආරංචි වෙනවා. එහෙම ඉන්නවා. ඉතින් ඒකෙන් පේන්නේ එහෙම මේ අපි කොච්චර නීති දැම්මත් මිනිස්සයාගේ අර සසර පුරුද්දට වැටෙනවා.
ආස්වාදය සොයනො හැබැයි මේකේ තේරෙන එකක් දැන් අපේ රටේ තියෙන මේ නීති බන්ධනත් එක්ක එක මේ ආස්වාදයකට වඩා ආදීනවයක්. ඇයි මේක පවත්වන්න ඕන, හංගන්න ඕන, පරිස්සම් වෙන්න ඕන, වියදම් බලන්න ඕන, හැමෝම ගැන හොයන්න ඕන ඒ ප්‍රශ්නත් එක්ක. ඉතින් කොහොම හරි කමන්නේ, දැන් අපි ගත්තොත් එක්කෙනාට එක්කෙනානේ, හරියම ගත්තම මේ කාමය මොකද වෙන්නේ කාලයක් යනකොට? මේ ආස්වාදෙ මොකද වෙන්නේ? එපා වෙනවද නැද්ද? එපා වෙනවා. ඒ එකම ගෑනු කෙනා, එකම නහය, එකම ඇස් දෙක දැකලා දැකලම එපා. එකම මහත්තයා, එකම හැඩරුව නේ, එපා වෙනවා. ඒක කොණ්ඩේව සුදු කරලා සුදු කරලා කළු කරලා ගන්න එපා ටිකක් වෙනසකටවත් එක්ක. එහෙම කොච්චර කරත් අරකේ තියෙන මේ එපා වීමේ ගතිය පරණ වෙන්න වෙන්න එපා. එතකොට ඒකනේ අලුත් හොයන්නේ. අලුත් රූප සොයන් යනවා, වැරදි කරනවා කියලා මං කියන්නේ, බලන්න හිතන අලුත් රූප දිහා. එහෙම ආස්වාද අර සාමාන්‍යයෙන් කරන්න පුළුවන් මට්ටමින් හොයනවා. ඒක ඉක්මවා යන්න තරම් තමයි දරුණු වුණු වෙලාවට කයෙන් කයපවා මරදේ යදුණු. ඒතර අපි කියන කාමේසු මිච්ඡා චාරාවේ දුනයි කියලා කියනවා. මේක භයානක වෙන්නේ විවාහක ස්ත්‍රියක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් මරණ සහතික අතේ තියන් ඉන්නවා සමානයි. ගෙන තව මහත්යේක නෝන කෙනෙක් එක්කන සම්බන්ධ තියෙන්නේ මේ පොඩි කොල්ලෝ තමයි වට අහුවෙන්නේ කොට. ඉතින් ආරංචි වුණ දවසට කෑලි අර කපන්නේ ඒකනේ. අපි හේතුව දන්නේ නැති වුණාට වෙඩි තියන්නේ හෝ කපන්නේ හෝ මරන්නේ හෝ අනිවාර්යෙන් ස්ත්‍රී පරාණයක් කොහෙන් හරි කෙලවරක ගැවිලා ඇති. දැන් ඔක මේ රහස් පොලිසියෙන් දාලා හෙව්වොත් හොයා ගන්න පුළුවන්. නිකම් මරන්නේ නැහැ. අර තියෙන ඉරිසියා වෛරය එනවනේ. මගේ ස්ත්‍රියත් එක මේ මනුස්සයා මෙහෙම දෙයක් කරයි කියලා වෛරයක් එනවා. ඒ වෛරය කෙලවර වෙන්නේ කැපුම් කැටුම් වලින් තමයි. ඒ ආවේගය දරා ගන්න බෑ. බණ භාවනා කරපු කෙනා දරා ගනීවි. නැත්තම් සාමාන්‍යයට ඒක දරා ගන්න බෑ. ඒකට යාල කරන්න පුළුවන් තරම් Tamanට බැරි නම් තව කෙනෙක්ට කියලා හරි විපතක් කරවනවා. ආන්න එක ඇති. ඒ නිසා කියනවා භාග්‍යතුන් වහන්සේ ධාර්මික කාමය සොයන්න. ධාර්මික රූප බලන්න ප්‍රශ්නයක් නැහැ. රූප බලලා ඒකේ තියෙන ආස්වාදි ගත්තර ගැටලුවක් නැහැ. හැබැයි සීමා ඉක්මවා ගියොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කියන්නේ දැන් යා රූපත් බලනවා, විපස්සනාත් කරනවා. සද්දත් අහන එක විපස්සනාව. දැන් සින්දු එහෙවට කමන්නේ විපස්සනා කරන්න. ඒකේ හානියක් නැහැ එතකොට. මොකද ඒක ආපු ඔක්කොම විෂ ටික නසනවා. විෂ ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒක යලෙන්න යන්නේ නැහැනේ. මොනතරම් ලස්සන ගීත ස්වරයක් වුණත් එයා දන්න මේක ආවා ගියා. පවතුනේ දැන් බලන්න උතර අවබෝධයෙන් යුත් කෙනා කොච්චර පරිස්සමට මේ ලෝකේ ජීවත් වෙනවද කියලා. අනිත් මිනිස්සු ඕක මුලා වෙලා අහගෙන බලාගෙන විඳිනකොට රූප සද්ද ගන්ධ ධර්මාභෝධය තියෙන කෙනා විපස්සනා ඥාණයෙන් යුතුව ඒ රූප දිහා බලනවා. ශබ්ද අහනවා. විඳින්න එපා කියලා නෑ. ආස්වාද ලැබනවා. ලැබල හැබැයි ඒක අතහරිනවා. ආස්වාද ගන්නවා අතහරිනවා. හා ගන්ධ සුවඳත් එහෙමයි. ආස්වාද ගන්නවා අමුතු අතහරින දෙයක් නෑ. පේනවා ගෙවිලා ගියා ඉවර. ඔගේ ආස්වාදය කියන එක ලැබෙනවා කාම ලෝකෙින් ඉන්නේ. කයෙන් කය ලැබෙන කයෙන් කයි ස්පර්ශලා ආස්වාදය ලැබුණා කියමු. එයා මේ ශෝක කරන්නේ ඒක ආයෙ ලැබෙන්න ඕන ලැබුණේ නැහැ. එහෙම කරන්න හිතෙන්නේ නැහැ. මොකෝ එයා ධර්මයේ දන්න කෙනා. ඒ පස්සේ එයා ප්‍රායෝගිකව විපස්සනා භාවනා වඩපු කෙනෙක්. නම් අර සාමාන්‍ය අන්ධ බාල ප්‍රසජ්ජනයට වඩා එයාගේ අවබෝධය වැඩි. දැන් ගෙවල් දෙක මල ගෙවල් දෙකක් වෙන එකක් වෙන්නේ ප්‍රසජ්ජනයක ගෙදර අන්ධ බාල. එයා මොකද කරන්නේ? දවස් ගානක් ඔය ගෙදර තියාගෙන මොනවා හරි සෙල්ලමකුත් දාලා සල්ලිත් හොයාගෙන හැබැයි අඬනවා. හරියට අඬනවා එතන. මොකද අඬන්නේ? එක්ක පේන. නැත්නම් ඇත්තටම දුකටත් අඬනවා මිනිස්සු. හරිද? හැබැයි විපස්සනා වඩපු කෙනෙක් ගෙදරත් මරණ ගයක් වෙනවා. හොඳ ප්‍රියමනාප කෙනෙක්. හැබැයි එයා ඒක දිහා බලාගෙන එයා ඒකත් විපස්සනා කරනවා. එහේ අඬන පේන්නේ. අඬන්න කුලියටවත් ගණන් නැහැ. හැබැයි මල ගෙදර හරි ඉච්චර සරු නැහැ. මොකද සරු නැත්තේ? බොන්න ගණක් දීලා නැහැ. දැන් සූදු ගහන්නේ නැහැ එහේ. ඉක්මනටක වල දාන්න කියන එක තමයි එක පුච්චන්න කියන තමයි යාළගේ අදහස. සා අඬන්න පිරිසකුත් නැහැ දැන් අර පාළුවට වගේ. දැන් පාංශකුල යන අඬන්න කට්ටිය ඉන්නවනේ අපිට. දැන් සොයන්න හදලා බලන අනේ හරි පාළුවිනේ මේ මලගෙද කවුරුත් අඬන්න කෙනෙක්වත් නැහැ. පොඩ්ඩක් කීන් කීන් ගන්න හරි කවුරු හරි ඉතින ඔය බණක් හරි කියන්න එතන හයියක් වෙනවා එකට. දැන් මේ මිනිස්සුන්ට කිසි දුකක් නැහැ. මොකෝ විපස්සනා කරලා ඉන්නේ. මම මේ මැරිච්ච කරමුකටි මං අඬන්නේ මාත් මැරෙනවානේ කියලා එයා හිතනවා. ඒක අද්දුටුව අයන් මම ඊයේ අලුතර බෝධීදී මට අහන්න ලැබුණේ අපේ වැඩසටහන් වලට අපේ විතරන්නේ සියලුම වැඩසටහන් නේද පහක් තියෙනවා මාසෙට. ඒ පහටම සිල් සමාදන් වෙන්න ආව මහත්තයෙක් දයානන්ද කියලා. අපිත් එක හරිතවත් හිටපු මහත්තයෙක්. අවුරුදු 18 තිස්සේ සිල් සමාදන් වුණා වැඩසටහන් කරගත්තා. පුතාලත් එහෙමයි.
පුතාලත් බණ භාවනා කරන ඒවටෙනවා. ඉතින් ඒ නිසා දැන් තාත්තා මැරුණම මං හැම ඇඬුවද කියලා. ඇඬුවේ නැහැ. මං ඔක ඔය ආශ්චර්ය වෙලා තියෙන ඔය කට්ටිය ගහියක් නෙවෙයි. ධර්මයේ ශක්තියක්. මේ ධර්මයේ තියෙනවන්න බලයක්. ඒ බලය තමයි අපිට දුක දැනෙන්න තැන්වල දුක දැනෙන්න දෙන්නේ. ඇයි? මුලා කරලා නෙවෙයි ඒක කරන්නේ. බලන්න එපා ලැස් වහලා නෙවෙයි. ඒ දකින දේෙන් හිත රිද්ද ගන්න නැති දැනට හිතපත් කරන තියෙනවා. දියුණු කරලා තියෙනවා. අනිත්‍ය බදේ අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා ටිකක් හරි. ඉතින් ඒකයි මේ මිනිසුන් වෙනස. ඉතින් ඒ වගේ අපි දන්න කතාව ඕන තරම් තියෙන ඒවට උදාහරණ ධර්මයේ හැසිරිච්ච අය අර සාමාන්‍යය වගේ හැසිරෙන්නේ නැහැ. විපතක් වුණා. මරු යුකලෙන් කියවන්නේ. පිස්සු නටන්නේ. බොහොම සිහියේ. දැන් වෙන්න ඕනේ දේ මොකද්ද මේ වැඩේ කරනවා. ගෙදර මරණයක් වුණා මඩන්න නෙවෙයිනේදී. ග්‍රාමසේවකයන් යන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මේ පරික්ෂණේ පවත්වන්න තියෙනවා. කපන්න තියෙන ඕක. වල කපන්න ඕනේ. වල දානවනේ. නැත්නම් ආදාහනය කරන එකට ලෑස්ති කරගන්න ඕනේ. එන අයට සංග්‍රහ කරන්න තියෙන වැඩ තියෙන ඕන තරම්. අන්න ඒවයි යදෙන 100. දැන් අඬල වැඩ. එයා ගියා. ඔය ගියාද දන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ විපස්සනාලාභියාට පංචකාම ලෝකේ කොහේ හිටියත් ගැටලුවක් නැහැ. ඇමරිකාවට ගියත් එච්චරයි. ඒ තියෙන රූප සද්ද ගන්ධනේ හෙරියෙන්නේ. ඒක ටිකක් සුදුයි ඉතින්. ඇමරිකන් පාටනේ. ඔව් පාට සුදුයි. වචන වෙනස්. එච්චරයි. එකම දේ. එකම දේ කරකවල කොහෙන් කාමයේ සොයන්න ගියත් ඔගේ ඇතිවීමක් නැහැ. ඒ නිසා ඒක ප්‍රමාණයට ලැබෙනකොට එයා ඒක දැනගෙන ඒක ගෙවෙන බවක් දැනගෙන ඉවර කරා නම් ඒ ආස්වාදයේ නිසා ලොකු දුකක් හටගන්නේ ඉන්න තැන සතුටින් ඉන්න පුළුවන්. දැන් ඔන්න මම මෙතන ඉන්නවනේ. මම මාතර වැඩිය කියු. මට මාතර සතුටින් ඉන්න බැරි නේ වැඩක් තියෙන්නේ. මම දක්ෂ වෙන්න එපා. මට මෙතන අපේ මගේ මෑණිවරු ටික දාලා ගියා. මට නම් ඉන්න බෑ. බඩරි දෙනවා. ඔළුව රිදෙනවා. නිින්ද යන්නේ. එහෙම ලඩක් තිබුණොත් වැඩක් නැහැ නේ ගුරුවරයාගෙන්. මෙච්චර බණ කියන දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. යන තැන සතුටින් ඉන්නේ තෙන්ට හරියන්නේ හැඩ ගහනටක් ඒ හම්මන්තට නම් වේලෙනවා මාතරේම නැහැ හොඳට නිල්ව ළඟඟ තියෙනවා වතුර තියෙනවා මිනිස්සුනත් හොඳ පාට තියෙනවා කියලා පොඩ්ඩක් මාතරට හරියනවා ආ යන කළුතර ආ ඉතන කළු මාතරට වඩා උඩින් තමයි කළුතර තියෙන්නේ හොඳයි එහෙත් ගඟක් ඒ යන තැනට අපි හැදෙනවා හැදෙන්න ඕන හැදුන් නැත්තම් වෙන්නේ මූණ එල්ලගෙන ඉන්න එහෙම නැහැ ඔය රවුම ගිහින් එනකොට හැම තැනම ඉඳලා තියෙන සතුටින් බලනකොට මොකද එක තැනකවත් කලකිරලා ඉඳලා නැහැ දුකින් ඉඳලා නැහැ මොකද අන්න ඒ தත්ත්වෙට අපිපත් වෙනවා තියෙන ධර්මයේ. එතකොට මේ අපි හිතලා කරා නෙවෙයි. තේරෙනවා වර්තමානසනේ ඉන්න ඕන. විහෙර කරලා දාලා ගියා නම් දැන් සතියකටද මම දැන් ඒක වැඩක් නැහැ. මොකද මං හිතුවා කියලා එතන මොකුත් විපරියාසයක් වෙන්නේ නැහැ නේ. දැන් මම මේ කායිකව මෙතන ඉන්නකොට තියෙන වෙනස එහෙ ඉඳන් කරන්න බෑනේ. එහෙ ඉඳන් මම මොනාන පණත් පැනෙව්වත් ඒවා දන්නේ නැහැ. ක්‍රියාත්මක වෙයිද දන්නේ නැහැ. ක්‍රියාත්මක කරයිද දන්නේ නැහැ නැත්ද දන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාට කෙරෙන්නේ නැහැ. ඇයි කෙරෙන්නේ නැත්තේ? පුද්ගලයා පේන්න පේන නැහැ. පේනකොට තියෙනවා එක විශේෂයක් තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන්න බෑ. එහේ ඉඳගෙන මට සැටලයිට් වලින් මේක පාලනය කරන්න බැරිනේ. හොඳම දේ මගේ වැඩේ කරගන්න එක එතෙන්දී. මොකද මං ආව වැඩ කරන එක කරගන්න. කවුරු හරි ඉතින් අසනීප වෙලා අසාධ්‍ය වෙලා වගේ හරි කවුරු හරි මේ ස්වර්ගස්ත වෙලා කියලා ආරංචි වුණොත් අන්න ඒකට දොවක් කරන්න වෙනවා. නැත්නම් මේක මේ එයාලා භාවනා කරනවද නැද්ද දන්නේ වඩන්නේ. ඒකට ඒ වෙලාවට කරන්නේ මං ආපු වැඩේ මං දැන් සතිමත්ව කරගන්න ඕනේ. එහෙම කළොත් තමයි මගේ නිවන මට හම්බ වෙන්නේ. එහෙනම් තන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් ගම් රටවල වලින් ආපු අය දැන් කල්පනා කරන එහි දැන් හිතල වැඩක් නැහැ. යනකොට ඒක බලාගමු ගිහිල්ලා දැන් මිඳන් හිතන්න ගත්තොත් ආපු භාවනාවත් කෙරෙන්නේ නැහැ. ඒසි වැඩක් නෙවෙයි. ඔය භාවනා කර එනකොටම දැන් අත්දැකීම් තියෙන කිහිප වරක් ආපු නිසා එද්දි ගොඩක් ඒව ඔළුවේ තියෙනවා. ඇයි ඒ වැසුරු කරලා නෑවේ ටිකක් දවසක්වත් යනකොට පොඩ්ඩක් තැම්පත් වෙයි සමහර වෙලට ඒත් බෑ ඉතින් කමන්නේ අර එහෙට යනවා ආයේ මෙහෙට එනවා කොහොම හරි ඇදලා බලන හිත එයිද නැද්ද කියලා උත්සාහයක් ගන්න එපා ඉස්සෙල්ල බෑයි කියලා ආය යන හැරලා යන එක නෙවෙයිනේ උත්සාහ ගන්නවා එතකොට අපේ හිත කොහොම හරි මේ භූමියට රඳව ගන්න නිතම් තමන්ගෙන කුටි ඇතුළට ගන්න බලන්න ඒ වගේ ගන්න පුළුවන් තමන්ගේ භාවනා පරියන්කෙට ගන්න බලන්න ඊට පස්සේ හිත ඇතුළටම ගන්න බලන්න එතකොට මේක පුදුම සපක් වශයෙන් තමන්ට දැනෙනවා මේක භාවනා වැඩුණොත් නොවැඩෙන්නේ මොකෝ කුණු කන්දල් ගොඩයි ඔළුවේ ඉන්ද්‍රිය ධර්ම වඩලා නැහැ එක පාරට අවිල්ල තමයි භාවනාවට වාඩි වුණේ ඉතින් එතකොට වැඩෙන්නේ නැහැ අර gederedi පුරුදු කරලා තියෙන්න ඕන මොනවා හරි ಗುಣධර්ම ටික මේ භාවනාවක් කරන්න පැයක්වත් ඉන්න පුරුදු වෙලා
තිබුණොන්න ති අයවිල වාඩියල ලයින් බල පැයක් ඉට පස පෑ දෙකක් හරි. ආනේටික තම අද බලාපොරොත්තුවෙන් එහෙනම් මේ ආදුනිකව අද නුවර ප්‍රලාදය අප යෝගාවචර පස් දෙනකුත්ත විත්තින්න අප වැඩසටහන්ට. ඉති වැඩසටහන්න කියන්නේ පුද්ගලිකව තම තමන් මේ කාල සටහන බලාගෙන කටයුතු කරන්න මොද කවුරුත් කෝට්ටක් කරන්න පස්සෙන් එන්නේ. මඟ පෙන්වන්න පෙන්වල තියනවා දේශනාවල් අපි අවසට මේ වගේ හැමදාම කරනවා. ඉතින් තමන්ට තියෙන අත්දැකීම් ටික කතා බහ කරගන්න පුළුවන් කර්මස්ථාන ආචාර්යයන් වහන්සේත් එක්ක විවේකීව. අනිත් හැම වෙලාවෙම සාකච්ඡාවට වඩා ඕන වෙන්නේ මොකද්ද? භාවිතා බලන්න කොහමද එක්කෝ තමන් කමටහන දැන් අපි ගත්තොත් හුස්ම රැල්ලනේ ගන්න ගොඩක් අය. එතකොට ඒකට අවනත වෙන්න බලන්න ඕන පරියන්කේ. ඉන්නම් බැරි නම් පරියන්කේ. ඊළඟ පැය සක්මනට යොදවන්න ඕන. නිකන් ඉන්න එපා. එක්ක සක්ම එක්ක පරියන්. දෙකම වැඩින් නැත්තම් ඔය දහම් පොතක් හරි ඉල්ලගෙන කියවන්න ඕන. ගොඩාක් කතාවටම යොමු වෙන්නත් එපා. කතාවටම පෙළඹුණොත් ඒක ආස්වාදනීයයි කතාව. කතාව ආස්වාදනීය වුණාට පස්සේ වෙන්නේ භාවනාව පැත්තකට යනවා. කතාව ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා මේ කාමරති සන්තවේ මිදලා අපි මේ අවිත් ඉන්නේ. ගෙවල් දොරවල් ළමයි ලපටි අතහැරලා නේද? ළමයි තින්නවනේ. ඒවා ඔය ඔක්කොම මතක කරලා දාලා වහලවල් උළු වලට මොනවා වේද කියලා හිතන්නේ නැතුව ඔක්කොම දැන් බලන්න එපේ. ගෙදරට නම් බලනවා. දැන් නැහැ. ඒ හැමදේම එහෙ තිබුණාවේ කියලා දැන් අපි ඇවිල්ලා තියෙන හිත කොහොම හරි දියුණු කරගෙන යන්න. දැන් කලින් වාරවලත් දියුණු කරගෙන ගියා. ඊට වඩා මේ වාරේ කොහොම හරි දියුණු කරගන්නවා කියලා මේ ඇත්තෝ අදිෂ්ඨාන කරගන්න. එහෙනම් සාදුකාරයක් දීලා එහෙනම් මේ දේශනාව බොහොම වටින එකක්. අප්‍රමාදී වටිනකම තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ. මොකද ලෝකයා ප්‍රමාද වෙලා ඉන්නවා. ඒක එයාලා නටයි. එයාලා මඩ ගාගෙන ඉඳීවි. මඩේ නටයි නේ. මඩේ නටනවානේ. පොල් ගස්වල බඩ ගාවේ. දැන් ඔය සින්දු කියනව දැන් වල ගිහිල්ලා පොල් ගස් තියෙනවා නගින ඒවා. ඇයි නගින්? හොඳට බීලා. මේ මිනිස්සුන්ට දැන් බීපු තරම කොච්චර තිබුව බිම ඉන්නත් බෑ. පොල් ගහෙත් බඩ ගන්නවා. ඊපස්සේ බිම බඩ ගන්නවා. වැස්ස වෙලා නටනවා. කොහෙද නටන්නේ? මඩේ නටනවා. ඕව දැක දැක මේ ආර්ය ශ්‍රාවකයෝ වෙන්න යන අපි සතුටු වෙනවා. අපි නම් මඩේ නටන්නේ. අපි මේ සින්දු වලට ඔහම නටන්න දඟලන්න යන්නේ නැහැ. සින්දු අහන්න නැහැ කියන එක නෙවෙයි කියන්නේ. නටන්න යන්නේ. අපිට ලැබෙනව නම් ගීත සසරයක් අහන්න පුළුවන් විදියකට ඒක අපි සිහියෙන් අහනවා. දැන් මම හිතන මම වනාහි ස්වාමීන් වහන්සේ කියන්නේ. මම ඉන්න තැන සින්දු දාන්න හොඳ නැහැ. දැන් මාර වාහනවල නැත් මම දැක්කම ඕප් කරනවා ඇතුලේ. එහෙම අවශ්‍ය නැහැ අහනවනම් අහගෙන යන්න. උදේ ස්වාමීන් වහන්සේගේ නමුදු සතෙක් නෙවෙයිනේ. උන්වහන්සේත් මිනිස්සෙක්. උන්වහන්සේට රසාස්වාදයක් තියෙනවා. උන්වහන්සේ කැමති නම් පාඩුවේ ඉඳි. ඊගා ඕක අඳෝනාවක් වගේ නම් කියයි. මහත් බෙල්ල මෙරිකලා වගේ මොකෝ දැනෙන්නේ කියලා ඒතකොට වහලා දාන්න වෙන එකක් හරි දාන්න කියන්නේ. වෙන මොකක් හරි එකක්. දැන් ඒක නිසා ඒ ඇහෙන දෙයට ගැටෙනව නම් වැඩක් නැහැනේ. භික්ෂුවකගේ ඇති වැඩේ මොකද්ද? නේද? ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා මේ ලෝකය දැන් මෙන්න මෙහෙම කතා තියෙනවා. දැන් කෙලෙස් බහුල කාලෙක අපි ඉන්නේ. ප්‍රශ්න වැඩි. දැන් ප්‍රශ්න වැඩි කියන්නේ ඔය ඊයේ මන් දැක්ක එක හාමුදුරු කෙනෙක්ට මොකද්ද ප්‍රශ්නයක් වෙලා. ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගෑනු ළමයි දෙන්නෙක් කැවිලා හරක් බඳින්න. පන්සල් වත්තට. ඉතින් ඊට පස්සේ දැන් පොලිසියත් ගිහලා චෝදනා කරලා තියෙනවා මේ හාමුදුරු මොකද්ද ඇල්ලුවයි කියලා. ඒ ගෑනු ළමයාගේ. මන් දන්නේ නැහැ. අපි දන්නේ නැහැනේ. අපි දැක්කයි. එයා කියනවා ආමුදුරුව කියන නැහැ කියලා. උන් දෙන නේද දන්නේ. ඉතින් දැන් මේක ලෝකෙට ගෙනිච්චට පස්සේ වෙන්නේ මොකද්ද? මේ කාලකන්න මිනිස්සු අදහස් පළ කරනවා අනවශ්‍ය විදියට. පොඩි දෙයක්නේ. විපස්සනා හිටියම මොකද? ස්පර්ශයක් ආවා. ඉවර. ඒක ආමුදුරුව දැල්ලුවේ ගිහියෙක් දැල්ලුවේ අදාළද? අදාළව නෑ. ඇයි අර අන්දබල් ප්‍රත්‍යජන භාවය නිසා තමන් අල්ලගත්ත මදිවට ගිහිල ලෝකෙට මේක කිව්වා. තමනුත් ලැජ්ජ නැති කරගත්ත හාමුදුරුවන්ගේ ලැජ්ජාවත් නැති කරගත්ත. මොකට කොල්ලෝ හලතු ඇයි තොපි හරක් බඳින්න පන්සලටම ගියේ? තොපි ඩපේ ගවල වලින් බැරි වුණාද හරක් බඳින්න? ළමයින්ට තරහ යනවනේ ඉතින්. ඇයි පන්සලට ගියේ? ආනවා. ඒ වරද දැන් තම විනය දන්න කට්ටිය කිව්වා. ඔක ඒක වැරදින්නේ මොකද අංගියක් අය කියමුකෝ. අයියා කෙනෙකුත් එක්ක යන්න එපා. ඇත්ත වශයෙන්ම අයියා ගියා නම් අල්ලයිද? වැරදිලාවත් අල්ලයිද? බයට දුවනවා. පිරිමි කෙනෙක් එක්ක එන්න කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වේ ඒක එතකොට තියෙන රාගසිත රාගසිතන්නේ නිසවන්නසට රාගසිත කාපු නිසා තමයි උන්වහන්සේලත් ඉතින් මිනිස්සුනේ. ඒක නිසා එහෙම වෙන්න පුළුවන්. ඒක නඩු වහන එක නෙවෙයි කරන්න ඕන.
ඉතින් පොලිසිය මහත්තයා කියලා කොහොම හරි වැඳලා පින්සෙන්ඩු වෙලා නඩුව බේරගත්තා. බේරගෙන ගියා මේ හාමුදුරුවෝ මේ පන්සලේ යන්න ඕනේ ඒ ගෑනු කෙනා ගිල්ලින් ටික. මුළු ගමේම මිනිස්සු ඉස්සර සමාව ගන්නත් ඕන. ඔන්න ඔතේ තත්ත්වය. ඒතර නූතන චින්චමානවිකාව කවුද? ඇත්තටම සද්දවත් වුණා එහෙම දෙයක් වුණත් යනවා යන්න. කියන්නේ වරද රණබල දෙනවා කියන එකනේ මම මේ කියන්නේ. ඒක මේ කෑ ගහන්න දෙයක් නෙමෙයි, හොඳ නෑ ඒක. ඒතර බලන්න කොච්චර අමාරුද කියලා මේ සීලය රැකගන්නද? ගමක කොහොමවත් බෑනේ. ඇයි හරක් බඳින්න හරියනවා. තනකොළ කපා යන්න හරි එනවා. ඒක නිසා අපි මේ කැලේකට අද ඇවිල්ලා ඉන්නේ ඒකයි. ඔය මෙතෙන්ට අපිට නොහොඹිනා කට්ටිය මෙතෙන්ට එන්නේ නැහැ. නොහොඹිනා කියන්නේ උඹින් නැති අය. හොරු වෙන්නේ නැහැ, මංකොල්ලකාර වෙන්නේ නැහැ, ඒ සල්ලාලු වෙන්නේ නැහැ, සල්ලාලියෝ එන්නේ නැහැ. එන්න බෑ මොකෝ අලීන නිසා. අනිත් මේක දුර තියෙන. ඒ නිසා මේ අරඤ්ඤ ගතෝ වාගෙන එක වාග්යතුන් වහන්සේ හොඳටම දීලා තියෙන එකටම මේ ශාසනේ බොහෝ කල පවතින නම් භික්ෂුන් වහන්සේලා අරණ්‍ය වාසි විය යුතුයි කියලා තියෙනවා. එතකොට හරියට පරිස්සම් වෙනවා මේක. චෝදනා අර වගේව එන්නේ නැහැ නේද එතකොට? දැන් මේ හරක් බඳින්න එන්නේ නැහැ නේ කවුරුත්? නේ එන්න බෑනේ. තනියෙන් කොහොමත් එන්නේ නැහැ. ඉතින් එතන අර මේ කතා මංකුවේ මේ කාටවත් අපහාස කරන්න වෙයි. අර එහෙම වෙන අසරණකමනේ මිනිස්සයාගේ. භික්ෂුවක් වුණත් අසරණයි. මොකද බණ භාවනා කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. නිකන් ඉන්නකොට මොකක් හරි අරමුණක් ආපු ගමන් අර ණය මේ කිපිච්ච ණය වගේ තමයි. එක පාට නැගී සිටිනවා. කල්පනා කරන්නවත් වෙලා වන්නේ මේක කරොත් හොඳද නැද්ද? ඒ කියන්නේ හිතුවේ නැතිකමනේ. දැන් කියනවා නෑ වැරදිලා අත වැදුනා. එහෙම කියන්න බෑනේ. දැන් බලන්න නීතිය කොහොමද තියෙන්නේ? ඔක දැම්මනා ඉවරනේ. නීතිය තියෙන්නේ ඉස්ත්‍රිය මොන වගේවත් පිළිගන්නේ නීතිය ඉස්ත්‍රිය කතා විතරයි. පුරුෂයාගේ කතාව පිළිගන්නේ නැහැ. ඒක රජින විසින් දාලා තියෙන්නේ කොහොමද ඉස්ත්‍රීන්ගේ ආරක්ෂාවට. ඇයි මේ අගතියරපත් වෙන්නේ කොහොමද ඉස්ත්‍රීන්නේ? ඔය වගේ දැන් අපරාධයකදී බලහත්කාරකමකදී අගතියරපත් වෙන්නේ පිරිමි නෙවෙයි. ඉස්ත්‍රීන්නේ. ඒ නිසා නීති හදලා තියෙන්නේ එහෙම. හැබැයි ඉතින් බොරු චෝදනාවක් වුණත් කරන්න පුළුවන්. ඒතර මොකද ඇල්ලුවට පස්සේ පාරිටින් නැහැ නේ සමාට. මේ පරිස්සම් කරලා කොහෙද ඇල්ලුවේ තියෙනද පාරක්? අර සීල් එක ගහපුවගේ ඊටින් නැහැ නේ ඕක. ඉතින් කොහොම හොයාගන්නේ? හොයන්න බෙතොර දෙපැත්තකට යනවා. ඒ හාමුදුරුව කරන්නත් ඇති නොකරන්නත් ඇති කියලා හිතෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අන්න එවැනි භයානක තත්ත්වයක තමයි මේ කෙලෙස් ගතිය තියෙන්නේ. කොයි වෙලාවේ වරදට පෙළඹෙද්ද දන්නේ නෑ. කොයි වෙලාවේ චෝදනාවක් එයිද දන්නේ. කොයි වෙලාවේ මරණයටපත් වෙන්න වේද දන්නේ නෑ. තව කෙනෙක්ගේ ආවේගයක් නිසා. ආන්නේ නිසා මේ ප්‍රමාද ලෝකයේ ඇතුලේ අප්‍රමාදව වාසය කළ යුතුයි කියන එක භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කළා තියෙනවා. එනවා එසේ අප්‍රමාදයේ වඩන්ඩ සුදුසු තැන්වලට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අද රැම් බැරි වි අද මහන්සි නිසා හෙට උදේම අවදි වෙලා එන වැඩ පටන් ගන්න. අප්‍රමාදේ පටන් ගන්න. තමන්ගේ තියෙන කමට අහන ලැබිලා තියෙන දන්නෝ දැන් අමුතුවෙන් දෙන්න ඕනේ. ඒ නවත්තපු තැනින් පටන් ගන්න. ගෙදරදී නවත්තපු තැනින් මෙතෙන්දී ආයෙත් පටන් අරගෙන උදේ ඉඳගෙන බලන්න, පාන්දර ඉඳගෙන මේ හිත දිහා බලා ගන්න, කය දිහා බලා ගන්න, සතිපට්ඨාන යෙදේ. මහා ලොකු අමාරු කතන්දරයක් නැහැ මෙතන. තියෙන්නේ හිත පිහිටව ගන්න අමාරු. බණ කියන්නල් ලේසි, අහන්නල් ලේසි. අමාරු වැඩේ තමයි තමන්ගේ සිත තමන් පිහිටව ගන්න එක. තැනකට ඒ පිහිටව ගන්න ඕන අරමුණු ඕන තරම් තියෙනවා. ඒවා දන්නවා. කායානුපස්සන ආදී වශයෙන් තියෙනවනේ. ඉතින් අපි මූලිකව දුන්නර හුස්මරැල්ලට හිත පිහිටවන්න, පිම්බීම හැකිලීමට පිහිටවන්න. මොකද ඒක කයට සම්බන්ධයි. ඒ නිසා ඒවට කියනවා කායානුපස්සන. ඉතනට ඉතින් ඔක අමුතෙන් කියලා දෙන්නේ නැහැ. වේදනානුපස්සනක් වඩන්නේ කියලා. තමන්ට වේදනාව දැනුණොත් ඒක දැනගන්න එක තමයි වේදනානු වැඩෙන්නේ. වේදනාවක් නැහැ, බලෙන් වේදනාවක් ගන්නවා. ඒක හරියන්නේ. ඒක භාවනාව නෙවෙයි. ඒ કૃતિම භාවනාව. මේ ස්වභාවික භාවනාවන්ට ස්වභාවික විපස්සනාව කියන එකේ තියෙන්නේ තනිකර ස්වභාවිකයි. වෙන දේ දකින්න ඕන. අත් දකින්නේ මොකද්ද? තමන්ට දැනෙන දේ. බලෙන් අරමුණු ගන්නෙ නෑ. ශබ්දයක් එනවා. ඉතින් ඒක මොනව කරන්නේ? නවත්තන්න බෑ. එන්න දෙන්න. එහෙමයි කරන්න ඕන. ඉතින් යනුව මේ අර අපිට පැටලෙන තැනක් තමයි. දැනුම වැඩි වුණාට පස්සේ දැනුත්තර ළඟදිත් උපාසක මහත්මයා හරියට කතා කරනවා. ඒ කියන්නේ අර ඔක්කොම පටිසමුප්පාද අංග දන්නවා. දැන් දැනගත්තට පස්සේ භාවනා පැත්තකින් ඉඳලා මෙයා කරන්නේ අරව විමසනවා. නේ කියපු වෙදේ නේ වෙන්නේ එතකොට. මොකද භාග්‍යතුන් වහන්සේ ඔය කියලා නැහැ. ඒවා දේශනාවේ තියෙන අවබෝධ කර බව. මොකද අවබෝධ වෙන්නේ පෙ ඉස්සෙල්ලා. දැන් අවබෝධ නැවෙලා සුතමේ ඥාණය ගන්න ඉස්සරහට.
එකන ධම්මජීවසාස නිතරම කියන දන්නේ උන්ට භාවනා කරන්න අමාරුයි, නොදන්නේ උන්ට ලේසි. ඒ මොකුත් දන්නේ නැහැ, හොයාගෙන යනවා පාර. දන්නේ කෙනා මේක මොකද්ද, මේක නාම ධර්මයේද, මේක රූප ධර්මයේද, මේක විඥාන පත්‍ය මොකක් හරිද, එහම යාර ගැට ගහන්න හදනවා ගොඩක් තැන්වල ගැටෙනවා යාගේ. මම ලදරුවෙක්ව ගෙවෙන්න මොකුත් දන්නේ, අපිම අපි දන්න දෙයක් නැහැ. අපට දීලා තියෙන්නේ බලන් ඉන්න. ඒ බලන් ඉන්නකොට දැනෙන දේ තමයි වාර්තා කරා මැති සාමාන්‍යයෙන් මේ ආචාර්යයන් අතරට වාර්තා කරන්න බැන ලියන්න. එහෙමනේ කියන්නේ. ඉතින් මහා සීක්‍රමේ මේ අපේ රටේ නෙමෙයි බුරුමෙන් තිබුණේ. ඒ බුරුමෙට ආවේ කොහෙන්ද? භාග්‍යතුන් වහන්සේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන කාලේ කමඨහනක් නෝක. ඒක කියන්නේ මේ දැනෙන දේ දකින්න. අත් දකින්න වර්තමාන මොහොතේ මොකද්ද தත්තේ? ඒක මවලගත් එකක් නෙවෙයි. එහෙම වෙලා වැඩක් නැහැ. එනිසා මේ අවිජ්ජා පත්‍ය සංකාරේ වදාලම නැහැ. ඒව දැන්නේ වේවන, ඒව අරිහත් මාර්ග ඥානවලදී ඒවි. දැම්ම ඕනේ නෑ. ඉතින් අපිට මං කෝ කාටත් පුළුවන් කරන්න. පරිසම්පාදිවරණේ පොත් ටිකක් ගේන 100ක් විතර මං කියන්නේ. ඒක බෙදලා දෙන්න ඔක්කොටම ගමයට කියවන්න කියන්නේ. උණ්ඩක් පුළුවන්. දැනුමට ගරිහා කරන නෙවෙයි, දැනුමත් ඕනේ සුතමේ වශයෙන්. නමුත් ඒක ගුරු කරගන්න හොඳ නෑ භාවනාවට. භාවනාව කියන්නේ තනිකර හිත වැඩිච්ච එකට. ඒක හිතෙන්ම පේන්න ඕනේ, හිතින්ම අත්දකින්න ඕනේ. ඒක ස්වාභාවික වෙන්න අවශ්‍යයි. ඉදිරියක් කර මහන්සි වෙනන එක එයාට කියලා දෙන්න මොකද දන්න වැඩිනේ. මං කොහෙද දන්නවා පරිසම්පාද මාත් දන්න. දැනගත්තේ කොහෙන්ද? භාග්‍යතුන් වහන්සේ කියපු ටික. හැබැයි අපි අත්දැක්කද? අත්දැක්කනේ අන්න එක ප්‍රශ්න. ඒ නිසා ඉතින් අත්දකින්න අර කලබල වෙන්නේ නැතුව සමාධියට එන්න ඕනේ. ඉස්සෙල්ල සමාධියෙන් විපස්සනාවට නතුව සතිමත් වෙන්න ඕනේ. සතිමත් ඉන්නකොට තමයි ටිකෙන් ටික මේ ඥානය මෝරලා අපිටම අවබෝධ ඥානයක් පහළ වෙන්න ඕනේ. ඒක පොතේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ අවබෝධයක් වෙනවා, ඊට පස්සේ අත්දැකීමක් වෙනවා. ඒක ඕන පස්සේ ගලපල බලන පොතේත් ඒක තියෙද කියලා. දැන් ඒක දන්න දන්න කෙනාට හොඳයි ඒක. මොකද අර ආවට පස්සේ නකල එන්න කලින් දැන් කරන්න යන්නේ. එන්න කලින් මේ මහත්යෙ මොකද්ද මේ අර ධම්මානුපස්සනාවට අදාළ ටික දැන්ම වඩන්නද කියලා අහනවා. ආස්වාද පස්සාසවල. ඒ කියන්නේ මොකද්ද? මාර්ගඵල දක්වා යනකොටම තියෙන ඒවා දැන්ම මුලින්ම ගන්න යනවා. එතකොට මොකද වෙන්නේ? භාවනා වැඩෙන්නේ නැහැ. අමුතු එකක් වැඩෙනවා. බලෙන් කිරීම ඇවිල්ලා නැහැ නේ. අර ඒ දියුණු පිළිවෙලින් නෑ නෑ පිළිවෙලින් ඇවිල්ලා නැහැ. ඒක නිසා ඒක පිළිවෙලින් දේශනා කරලා තියෙන තේකනේ. මේව කරලා දෙවණියකට යන්න. එහෙමම යන්නත් නෙවෙයි කියලා තියෙන්නේ. ඒ අවබෝධ වෙනකොට දැනෙන දේවල් ටික. වේදනානුපස්සී හොමම තියෙනෝනේ. දැන් අතන තියෙන අනිච්චානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී ඒවා ඒ අන්තිම හරිය වේවි. ඒව වෙන්න දෙන්න නැතුව බලෙන් ඒව දෙන්න යන්න ඕනේ නෑ කියන එක මම තේරුම් කරලා දුන්නේ. මහත්තයා පිළිගත්තා. ඉතින් මතු දවසක ඒවි මෙහෙට ආවට පස්සේ අපිට පුළුවන් තව ටිකක් හැම ගහලා ගන්න. මොකද එකපාරටම ගහන්න ගියොත් මිනිස්සු බය වෙනෝනේ. ගෙදරදිම එන්න ඊට පස්සේ බය වෙලා හේන අතර වේ. දැන් ටික ටික තමයි මේ වගේ අයට කියලා දෙන්න. මොකද අර දැනුම වැඩි වීමත් එක ප්‍රශ්නයක්. ඔය තියන විනයත් තියන සාසනේ පිරියෙන්න හේතුවක් වෙනවා, මේ කෙලස් වැඩි වෙන්න හේතුවක් වෙනවලු. භෞෂ්‍යත බව වැඩි වෙන. හොඳට ගොඩක් ඉගෙනගෙන උපාධි වැඩි වෙනකොට මේ ආසව ධර්ම වැඩි වෙනවා. ඒ මාන්නේනේ. මාන්නේ ඇති වෙනවා. ඔය ආසවට්ටාණීය ධර්ම කියලා තියෙනවනේ. සාසනයේ මේ වැරදි පහළ වෙන්න හේතු වෙච්ච කරුණු හතරක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ උගත්කම් වැඩි වීම. ඒ තව එකක් තමයි පිරිස වැඩි වීම. දැන් සාසනයේ කලින් තිබිච්ච නැති ප්‍රශ්න පස්සේ පහළ වුණේ ඇයි? භික්ෂුන් වහන්සේලා පිරිස වශයෙන් වැඩි වුණා. ඒ වගේ තියෙනවා. දැන් අපි මේ අද පටන් ගත්තේ හොඳ වැඩක්. ඉතින් හොඳයි කියලා කියන්නේ මේක වෑයම් කරන්න ඕන එකක්, නිකන් කරන්න බෑ. නිදිමත එනවා, තුන ටිකක් උන් එනවා, එකතැන වාඩිලා ඉන්න බැරි වෙයි. හැබැයි ඒක තමන් උත්තේජනයක් ගන්න ඕන. අපි බොහෝ දුර ගෙවාගෙන ආවා කියලා තමන් මේ අදිෂ්ඨාන කරගන්න ඕන. ඇඟට හයියක් ගන්න ඕන. අපි මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. ඒකට මම ලොකු පාසක මහත්තයා උත්තේජනය දෙවි. පෙරමුණේද කියන යා නිතරම ඉන්න නිසා එතකොට අපිට මහන්සි අඩුයි. නමුත් අපේ ඉන්න අපේ මේ පින්වත් මෙහෙණින් වහන්සේලාත් බලන්න දැන් මේ ගිහි පිරිස වෙලා භාවනා කරන අපි දෙවනි වෙන්න හොඳ නැහැ. අපි වෙනදට වඩා හොඳට කෙලින් බෙල්ල තියන් අද මේ අද ඉඳන් භාවනාවට යන්න ඕනේ. මොකද හේතුව නිකන් ලැජ්ජ වෙන්න බෑනේ. ගියයි අපිට වඩා වැඩියෙන් භාවනා කරොත් විල් ලැජ්ජයි. ඒ නිසා දැන් ඉන්න අයටත් උත්තේජනයක් එනවා. තව පිරිසක් ආපු එකෙන් හොඳයි. අපිට පාළු නැහැ. අපි කරට කර එකට එක හැපිලා දැන් අපි අද භාවනාව පටන් ගන්නවා කියලා. හෙට ඉඳන් තරඟේ පටන් ගන්නවා. මම පටන් ගන්නේ ඒ අරය අනිත් එක්කනට විනාඩියක් හරි මම වැඩියෙන් වාඩිලා ඉන්න. එයා ඇස්සල බලන අරය තමයි වාඩිලා. නෑ නැගිටින්නේ නෑ දැන්.
එක්කෙනෙක් අල්ලගන්න ඉලක්කෙට යාළුව දෙන්න හරි කමන්නේ. යාළුවට වඩා මම විනාඩියක් හරි ඉන්න එමයි කියලා 12 වෙනකන් ඉන්න එපා, මම දාන වරදිනවනේ. ඒතර ඒ වෙලාවට 11ට නවත්තලා දානට එන්න, මේ මම වැඩි කියන්නේ නැත් දන්න නිසා. ඒ දිනචරියාව තියෙන ඉස්සරහා පැත්තේ අය අමතක නම් බලාගෙන, කෑම කන වෙලාවට කෑමට එන්න, නානකොට නාගන්න, පරියංගෙදි පරියංගෙන් ඉන්න, සක්මනේදි කොහෙවත් ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා නෑ. හොඳේ එහෙම කරන්න එපා, ඔළුවෙන් හිටගෙන ඉන්නේ නෑ. එක එක වැඩ වෙන වෙන කරන්න යන්නේ. එහෙම කරන්න ගියොත් දැන් අරබුද පහුගිය කාලෙත් එහෙම වුණා අපේ ශිෂ්‍යෝ අතර. මොකද මේ දාන වෙලාවට එන්නේ නෑ. ඒතකොට තව කෙනෙක්පත් කරන්න ඕනේ, එයාලට කෑම ගෙනින් දෙන්න. ඔන්න අතපය හතර කැඩලවගෙන ගිහින් දෙන්න පුළුවන්. නමුත් ඒවා හොඳට තියෙද්දි එන්නේ නැති වුණාට පස්සේ අර අනිත් ඉන්න අයගේ භාවනා වැඩෙන්නෙත් නෑ. ඇයි? තරහක් එනවනේ. ඇයි මෙච්චර හදපු දානේ කන්න එන්න බැරිද කියලා හිතෙනවනේ. ඒ නිසා ඒකත් දක්ෂතාවයක් වෙන්න ඕන, කන වෙලාවට කන්න එන එකත්. නේද? කන්න නැතුව ජීවත් වෙන්න බෑනේ. දැන් කෙනෙක් කියනවා මම භාවනාවෙන් ජීවත් වෙනවා. කොච්චර කලිදීද? උපරිම දවස් 7යි. 7න් පස්සේ මැරෙනවා. ඒ නිසා එහෙම නිකන් අකාලේ මැරෙන්න එපා. කන්න නැතුව තියෙන දෙයක් වළඳන්න. ආහාර ආහාරය අවශ්‍යයි, පොඩ්ඩක් හරි ගන්න. දැන් එක්සෙම වැඩි වුණාම කන්න බෑ. බෑයි කියලා බෑනේ මොනව හරි. පුළුවන් දෙයක් හදාගෙන හරි වළඳන්න ඕනේ. ඒ නිසා ඒවා අර සමබර කරගන්න දෙන්න චරියා. ඒවත් කරන්. දැන් මිදුලක් අතු ගාන එකක් හම්බුනොත් කරන්න. ඇයි මේ භාවනාවට රුකුල් දෙනවා මේක? මම මේවත් පිළිවෙත් කරනකොට මගේ නොවැඩිච්ච සමාධිය වැඩෙනවා. විශේෂයෙන් මේ බෝමලු ආදී යමදිනකොට ඒක ඇති වෙනවා. එහෙනම් එන්න ඒ ටික හිතට අරගෙන අපි එහෙනම් හොඳින් දැන් හෙට උදෑසන ඉඳගෙන විශේෂයෙන් මේ භාවනා සඳහා සහභාගී වෙන පැමිණිච්ච අයට මේ උතුම් රහත් භූමියේ ආශිර්වාද ලැබිලා, දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා ඉතා හොඳින් හිත දියුණු කරගන්න වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ අපි පහුගිය වාරේ මතක් කරා මයික්‍රොෆෝන් එක අඩුපාඩුවක් තිබුණ නිසායි වෙලා. නමුත් කොහොම හරි ධර්ම දේශනා කරන්න සේනාධිර මහත්තයා මයික්‍රොෆෝන් එකක් දැන් රැගෙන ඇවිත් පූජා කළා. ඒකෙන් තමයි අපි එතුමාට සතුටු වෙන්න පළවෙනි දේශනාව අද මේක කළා. මේ පැයක් පමණ බණ කිව්වේ තමන් පූජා කරපු මයික්‍රොෆෝන් එකෙන්. ඉතින් වචනයක් පාසා ප්‍රඥා පාරමිතා වෙලා මේ හැමෝටම නිවන පිණිස වේවා කියලාත් අපි ආශිර්වාද කරනවා.